අපිට ඇහෙන මිත්‍යාවන් සහ ජනප්‍රවාදවල කතා යථාර්ථයත් එක්ක සම්බන්ධයි කියලා ඔයාට දැනෙලා තියෙනවද? ඒ කියන්නේ අපිට විශ්වාස කරන්නවත් බැරි කතාවල ඇත්තක් තියෙනවා කියලා ඔයාට තේරිලා තියෙනවද? මේ වගේ මිත්‍යා කතා වලින් ප්‍රධාන දෙයක් තමයි තරු දොරටු කියලා කියන්නේ. මේ ලෝකේ කොහේ හරි හැංගිලා තියෙන සැබෑම තරු දොරටු තියෙන්න පුළුවන්ද? ඇත්තටම කිව්වොත් අපිට මේ වෙනකොට හෙලිදරව් කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ අතීත අභිරහස් වලින් 100ට පහක් විතරයි. ඉතිරි හැම දෙයක්ම කාලයේ වැලි තලාවෙන් වැහිලා ගිහිල්ලා. සමහරක් අතීතයේ දේවල් දකිද්දී අපිට හිතෙනවා අපේ මුතුන් මිත්තන් අපි හිතන තරම් ප්‍රාථමික මිනිස්සු නෙමෙයි කියලා. මේ වීඩියෝ එකෙන් අද ඔයාලට තරු දොරටු ගැනයි අතීතයේ අභිරහස් කිහිපයක් ගැනයි දැනගන්න හැකියාව තියෙනවා. තරු දොරටුව. ඔයා හිතන්න ඔයා මොකක් හරි දොරකින් ඇතුළට ගියාට පස්සේ ඔයා විශ්වයේ වෙනම තැනකින් එළියට ආවොත් ඔයා මොකද කරන්නේ? ඔයා නිකන් හිතලා බලන්නකෝ ඔයාට මෙහෙම විශ්වය හරහා ගමන් කරන්න පුළුවන්කමක් තියෙනවා කියලා. එහෙම වුණොත් ඔයාට මොනව හිතෙයිද? මම මේ කියන දේවල් ඔයාට මනක් කල්පිතයි කියලා හිතෙන්න පුළුවන්. කියපුවාම ඔයාට hina යන්නත් පුළුවන්. නමුත් ඒක ඔයාට දැනටමත් කරන්න පුළුවන් නම් ඔයාට මොකද හිතෙන්නේ? සතවර්ෂ ගණනාවක් තිස්සේ විද්‍යතුන් අභිරහස් හොයසොයා යනවා. මේ අභිරහස් හොයන තැන් වලින් ප්‍රධාන තැනක් වෙන්නේ ශ්‍රී ලංකාවයි. මේක පර්වතයක කැටයම් කරපු විශ්වීය සිටියමක්. ඒ වගේම ඒක රහස් දොරටුවක යතුරක්. පුරාණ අනුරාධපුර නගරය සෑහෙන කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ රජවරුන්ගේ අගනුවර බවට පත් වුණා. ඒක දැන් යුනෙස්කෝ ලෝක උරුම අඩවියක්. මේ ප්‍රදේශය බෞද්ධ විහාරස්ථාන සහ යෝධ ස්තූප වලට ප්‍රසිද්ධයි. නමුත් මේ පුදබිමේ ඇහැට පේනවට වඩා ගොඩාක් දේවල් තියෙනවා. හෙක්ටයාර් 40ක් පමණ වෙන මේ පුදබිමේ රන්මුසු උයනේ සක්වල චක්‍රය හෙවත් විශ්ව රෝදය ලෙස හඳුන්වන ලබන අමුතුම කැටයමක් තියෙනවා. මේක රූප සටහනක් වෙන අතර විශ්කම්බයෙන් මීටර් 1.8ක් විතර වෙනවා. ඒ වගේම සංකීර්ණ රූප සටහන් පවා අපිට පේන්න තියෙනවා. පර්වතයේ අනිත් පැත්තේ කැටයම දිශාවට පුටු හතරක් තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? මේ අද්භූත සිතියමේ ආරම්භය සහ අභිරහස කුමක්ද? මේක ගැන කවුරුවත්ම හරියට දන්නේ නැහැ. ඒ ගැන සඳහන් වෙන කිසිම ඓතිහාසික වාර්තාවකුත් නැහැ. සමහරක් අය කියන්නේ ආකාශ වස්තුවල පිහිටීම පෙන්වන තරු රටාවක් කියලා. සමහරක් අය කියන්නේ මේක රහස් පණිවිඩයක් කියලා. සමහරක් අය කියනවා මේක තාරකා දොරටුවක් කියලා. මේක මොකක් වුණත් මේ සක්වල චක්‍රය ප්‍රේලිකාවක් වෙලා පවතිනවා. මේ අභිරහස මේ වෙනකොටවත් විසඳලා නැහැ. කවදා හරි දවසක කවුරු හරි කෙනෙක් මේ දේවල් වල අගුල අරින්න පුළුවන්. සමහරක් විට දවසක කවුරු හරි මේ දොර විවුර්ත කරලා විශ්වයේ කොහෙ හරි තැනකට ගිහිල්ලා මතුවේ. ඒ කොහොම වුණත් මේ කිසිම දෙයකට අපිට පුරාවිද්‍යා සාක්ෂියක් නැහැ. සිතියමේ කේන්ද්‍රයේ රවුම් හතරක් තියෙනවා. පේලි වලට කොටු කපලා තියෙනවා. සමහර කොටු වල කතිර සහිත පොඩි රවුම් තියෙනවා. අනිත් ඒ වගේ කඩු, ඊතල, මකරුන්, සිලින්ඩර් වැනි හැඩයන් අපිට මේකේ දැක ගන්න පුළුවන්. සමහරක් අය කියන්නේ මේක තාරකා දොරටුවක සැලසුමක් කියලා. පුරාණ මිනිස්සු විශ්වයේ ගමන් කරන්න පාවිච්චි කරපු දොරටුවක් මෙතන තියෙනවා කියලා යාලා විශ්වාස කරනවා. එයාලා කියනවා මේ විශ්ව දොරටුව විවුර්ත කරන්න මොකක් හරි පාස්වර්ඩ් එකක් තියෙනවා කියලා. විද්‍යාඥයින් කියන විදිහට මේ කැටයම ඊජිප්තුවේ කැටයම් වලට හරිම සමානයි කියලා. ඒ වගේම මේ සියලුම කැටයන් ජලය ආසන්නව තියෙන නිසා එයාලා කියනවා මෙතන නැචරල් සුපර් කන්ඩක්ටර් එකක් ක්‍රියාත්මක වෙලා තියෙනවා කියලා. ඒත් අද වෙනකොටවත් කවුරුත් මේ ගේට්ටුව විවුර්ත කරලා නැහැ. ඒක පිටිපස්සේ තියෙන්නේ මොකක්ද කියලා කවුරුත් දන්නේත් නැහැ. අපි ටිකක් බලාගෙන ඉමු. කවුරු හරි මේ කෝඩ් එක අන්ලොක් කරලා ගේට්ටුවෙන් එහා පැත්තට ගිහිල්ලා විශ්වයේ ගමන් කරන්න බැරි නැහැ. ඔයාට මේ දේ ගැන මොකක්ද හිතෙන්නේ? මතක ඇතුව යටින් කමෙන්ට් එකකුත් දාන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් යාළුවන්ට ෂෙයා කරලා වීඩියෝ එකටත් ලයික් එකක් දාන්න. මේ වගේ සුපිරිම සුපිරි වීඩියෝ එකකින් ඉක්මනින්ම සෙට් වෙමු. Goodbye.